පිළිකා හොඳ වෙනවා නම් හෘද රෝග හොඳ වෙනවා නම් දියවැඩියාව හොඳ වෙනවා නම් ආතරයිටිස් හොඳ වෙනවා නම් විශ්නායු ශක්තිය වර්ධනය කරනවා නම් අශ්වයෙක් වගේ ලිංගික කාර්යයන් වල යම් කෙනෙකුට යෙදෙන්න ප්‍රබල ශක්තියක් තියෙනවා නම් ලිංගික අප්‍රාණිකත්වේ නැති කරන ක්ෂණික මෝචනය නැති කරන ප්‍රබලම ඖෂධය තමයි කල්සාට දුම් කල කියලා කියන්නේ අතිශයින්ම පිළිකාකාරකයක් කංශා කියලා කියන්නේ අතිශයින්ම පිළිකා නාශකයක් ගෙදර අවශ්‍ය 3 5යකට කංශා කුරු ටිකක් මිශ්‍ර කරන්න පුළුවන් කුඩු වගේ ටිකක් මිශ්‍ර කරලා බොන්න පුළුවන් තේ වගේ හැදෙන සියලු දෙනා නිරෝගී වෙනවා අද ලෝකේ ප්‍රබලම ඖෂධය ත්‍රිලෝක්‍ය විජේ නාගපත්‍ර නැත්නම් ත්‍රිලෝක්‍ය විජය ත්‍රිලෝක්‍ය පත්‍ර මේ විවිධාකාර නම් වලින් හඳුන්වන්නා වූ ප්‍රබලම ඖෂධය තමයි කංසා එහෙම නැත්නම් ගංජා කියන නමින් හඳුන්වන අපේ ඖෂධ වට්ටෝරු වල විශාල ප්‍රමාණයක තියෙනවා මේ කංසා භාවිතා කරන්නේ කංසා වලින් මොකද වෙන්නේ ඔබගේ නිරෝගීතාවය ඇති කරගන්න පුළුවන් හොඳම ඖෂධය තමයි කංසා පිළිකා හොඳ වෙනවා නම් හෘද රෝග හොඳ වෙනවා නම් දියවැඩියාව හොඳ වෙනවා නම් ආතරයිටිස් හොඳ වෙනවා නම් හැම රෝගයක්ම හොඳ වෙනවා නම් විශ්නායු ශක්තිය වර්ධනය කරනවා නම් රසායන වාජීකරණ ශක්තිය වැඩි කරනවා නම් ඔබ වයසට යද්දී ඔබේ සිරුර දුර්වල වෙනවා ඔබගේ ඒ අවස්ථාවේදී ඔබේ සිරුර රස අයන බවට පත් කරන එහෙම නැත්නම් සිරුර පෝෂණය බවට පත් කරන ප්‍රබලම ඖෂධය තමයි කංසා කියලා කියන්නේ වාජීකරණ ශක්තිය වාජී කියලා කියන්නේ අශ්වයට වාජීකරණ ශක්තිය කියන්නේ අශ්වයෙක් වගේ ලිංගික කාර්යයන් වල ජම් කෙනෙකුට යෙදෙන්න ප්‍රබල ශක්තියක් තියෙනවා නම් ඒ ඇති කරන ප්‍රබලම ඖෂධය තමයි මේ ලෝකේ තියෙන කංසා කියලා කියන්නේ. ස්වභාවිකව ඒ తත්වය ඇති කරන. ඒ වගේම දුච බංගය. එහෙම කියන්නේ ලිංගික අප්‍රාණිකත්වය නැති කරන ක්ෂණික මෝචනය ඉක්මනින් ධාතු පිටවන එක නැති කරන ප්‍රබලම ඖෂධය තමයි කංසා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඕනෑම නිරෝගී පුද්ගලයෙක් නිරෝගීතාවය වර්ධනය කරගන්නත් රෝගී පුද්ගලයෙක්ගේ රෝගීතාවය අඩු කරගන්නත් පිළිකාවලට භාවිත කරන මෝෆීන් වැනි මත්කාරක වේදනානාශක ඖෂධ වලින් ඉතිවන ආබාධ තත්ත්වයන් කිසිම දෙයක් නැතිව ඊට සමාන ගුණ තියෙනා වූ ඊටත් වැඩිය ගුණ තියෙනා වූ කිසිම අතුරු ආබාධයක් නැතිවන ප්‍රබලම රෝග ඖෂධය තමයි කංසා කියලා කියන්නේ. මම කියන්නම් කංසා ඔබට කොහොමද භාවිත කරන්න පුළුවන් කියලා. කංසා ටික වේලලා එලෙඟි තෙල් චුට්ටක් මැටි වලඳක ටිකක් දාලා ඒ එලෙඟි තෙල් වලට මේ කංසා ටික දාලා පොඩ්ඩක් රත් කරලා ගන්නවා ගොඩක් නෙමෙයි ලා වශයෙන් පොඩ්ඩක් රත් කරලා ගන්නවා අරගෙන මේක වේලලා මේක කුඩු කර ගන්නවා කුඩු කරලා මී පැණි වලින් අඹරන්න පුළුවන් මී පැණි එලෙඟි තෙල් මිශ්‍ර කරලා අඹරන්න පුළුවන් ඒ වගේ කල්කයක් විදිහට මේක හදා ගන්න පුළුවන් ඒ කල්කය නිකන් ක්‍රීම් එකක් වගේ ඒක ඒ කල්කයෙන් සාමාන්‍යයෙන් තිබ්බුටු ගෙඩියක් විතර ප්‍රමාණයක් දවසකට විතර වගේ ප්‍රමාණයක් ඇති ඔබ මේ විදිහට දිගට භාවිත කරනවා නම් ඔබේ තියෙන සියලුම රෝග හොඳ වෙනවා ඒකේ අවිවාදයක් ඒ වගේම කංසායක පෙනහැල් ආශ්‍රිත ලොකු දුර්වලතා තියෙනවා නම් ඒ වගේම පෙනහැල් ආශ්‍රිත වතුර එකතු වීම පෙනහැල් ආශ්‍රිත පිළිකා වගේ තත්ත්ව තියෙනවා නම් හුස්ම ගන්න බැරි නියුමෝනියා තත්ත්ව වගේ තියෙනවා නම් කංසායක පාවට්ට කොලේක කංසා ස්වල්පයක් දුම් වැටිය වගේ හදලා ඒක පානය කරපුවාම මේ තත්ත්ව ඉක්මනින්ම හොඳ වෙනවා ඉක්මනින්ම අඩු වෙනවා හැබැයි මොනම හේතුවක් නිසාවත් කංසා සහ දුම්කල එකට මිශ්‍ර කරලා පානය කරන්න එපා ඒක අතිශයින් විසයි මොකද මේ ලෝකේ මෙච්චර ප්‍රමාණයක් පිළිකා ඇති වෙන්න ප්‍රබලම හේතුව තමයි දුම්කල භාවිතය විට කෑමේදී දුම්කල භාවිතය සියලුම දුම්කල වර්ග පිළිකාකාරකයි ඒ වගේම දුම්මැටියක් වශයෙන් බීඩි දුම්කල සිගරට් දුම්කල සුරුට්ටු දුම්කල මොන දුම්මැටිය බිව්වත් තියෙන්නේ දුම්කල දුම්කල කියලා කියන්නේ අතිශයින්ම පිළිකාකාරකයක් කංසා කියලා කියන්නේ අතිශයින්ම පිළිකා නාශකයක් පිළිකා නසන දෙයක් ඒ නිසා මේ කංසාවල භාවිතයේ අපේ අතිගරු ජනාධිපතිතුමන්ට පිනේවා දැනේවා ඒත් එක්ක මේ තියෙනා වූ නීතිමය තත්ත්වය වෙනස් වෙලා සමස්ත මිනිසුන් සියලු දෙනා රටවාසීන් කංසා භාවිතා කරන්න පටන් ගත්තොත් මෙච්චර ලෙඩ හැදෙන්නේ නැහැ ඒක මම වගකීමෙන් කියන්නේ ඒ නිසා අනිත් මොන දේටත් වඩා මේ කංසා සමාජානුගත කරනවා නම් කොහොමද කරන්නේ මේ කංසා එක අපට ගෙදර අවශ්‍ය 3 5යකට කංසා කුරු ටිකක් මිශ්‍ර කරන්න පුළුවන් ගෙදර සියලු දෙනා නිරෝගී වෙනවනේ ඈ
කාන්සයක කුඩු වගේ ටිකක් මිශ්‍ර කරලා බොන්න පුළුවන් තේ වගේ හදලා සියලු දෙනා නිරෝගී වෙනවනේ. මනසේ තියෙන සත්ව රජස් තමස් කියලා ගුණ තුනක් තියෙනවා. සත්ව ගුණය කියලා කියන්නේ සාත්වික ගුණය, හරි මානුසිකයි, හරි ලෙන්ගතුයි, හරි ආදරණීයයි. කිසිම විටක ගහගන්න බැනගන්න ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ. ඒ తత్వයේ ඇතිවන ප්‍රබලම ඖෂධයක් තමයි කංශ කියලා කියන්නේ. මනසේ සත්ව ගුණය උපරිමෙන් වැඩි කරනවා. රජස් ගුණය, රජස් කියලා ගුණය කියලා කියන්නේ හරි ප්‍රකෝපකාරී ගහගන්න යනවා. ඉතින් බලන්න අරක්කු මේ වගේ දේවල් දීපුවම මද්දසාර දීපුවම සම්පූර්ණයෙන්ම මේ తత్వේ වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒවා සුදුසු නැහැ ඇත්තටම. හැබැයි අපේ අර්ක කියලා ක්‍රමයක් තියෙනවා. අර්ක ක්‍රමයේ ලෝකෙට හඳුන්වා දුන්නේ රාවණ රජතුමා. මේ ඊශ්වරය හඳුන්වා දුන්නේ. මොකද්ද ක්‍රමය? ඕනෑම ඖෂධයක් හෝ වේවා, ඕනෑම එකක් පළතුරු වේවා, ඖෂධ හෝ වේවා, ඖෂධ වර්ග ටික කාලයක් කාඩි වෙන්න ඇරලා පල් වෙන්න, දින 7ක් පල් වෙන්න ආරිනවා. ඒකට සමානලට මලිතමල් මේ දේවල් දාලා හොඳට පැසීමට ලක් වෙනවා. ඒ පැසිච්ච දේ ඒකට අපිට අවශ්‍ය නම් ඕනම් පුළුවන් දැන් වෙන මේ වෙන රටවලින් ගෙන්නන්න අපට අවශ්‍ය නැහැ මේ 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 නිරෝගීතාවය ඇති කරගන්න දේවල්. අපට ඕන නම් මේ ඉවතලන අන්නාසි වලින් හදන්න පුළුවන් ස්ප්‍රිට් එකක්. අර්කයක් හදන්න පුළුවන්. ගස් ලබු වලින් හදන්න පුළුවන් අර්කයක්. කෙසෙල් ගෙඩි වලින් හදන්න පුළුවන් අර්කයක්. එළවලු වලින් හදන්න පුළුවන් මේ අර්කයක්. කොහොමද කරන්නේ? ඖෂධ ටික පැස්සවනවා. ඒ මොකක් හෝ අදාළ වේවා, ඒ අදාළ මේ ඖෂධය හෝ වේවා, පළතුරු හෝ වේවා පැසීමකට ලක් කරනවා. ඒ පැසීමකට ලක් කරලා දින 7කට පස්සේ ඒක අය නැවත ගින්දර වලින් හුමාලයේ බවට පත් කරගන්න. මේ හුමාලය තඹ දඟරයකින් ගන්න ඕනේ. ඒකට හේතුව තමයි තඹවල තියෙන විස බීජ නාශන ගුණය. ඉස්සර තඹ හැලිවල තමයි තෙල් සහ සියලු දේවල් මේවා කරන්නේ. ඇයි ඒ? සියලු විස බීජ නාශනය කරනවා. ඒකට අවශ්‍ය හොඳ පෝෂණය දෙනවා. තඹවල ඒ වගේ විශ්මිත ගුණයක් තියෙනවා. ඒ තඹ භාජනයක ඒ තඹ දඟරයක් කරහා අපි මේ ඖෂධ ටික අර එන හුමාලයේ අරගෙන ඒක ගණී භවනයේ බවට පත් කරේ. මේක පාවිච්චි කරපුවාම ඔබට නිරෝගීතාවය ඇති කරගන්න පුළුවන්. විතර පෝෂණය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ලෝකයට මේ බීම වර්ග, පාන වර්ග මේ විදිහට හදන්න පුළුවන්. මේ අලුත් නිෂ්පාදන ඇති කරන්න පුළුවන්. ලෝකයට මේ අලුත් නිෂ්පාදන ඇති කරනවා කියලා කියන්නේ අපේ අපට විදේශ විනිමය ලංකාවට ගන්න පුළුවන්. අපේ මිනිස්සු නිරෝගී බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම කංශවලිනුත් මේ වගේ අරක හදන්න පුළුවන්. ඉතින් ඔබ නිරෝගීතාවයට ලක් කරගන්න පුළුවන්. ඉතින් මේවා අලුත් යෝජනා. මම හිතනවා මේ යෝජනා තුළින් මට ප්‍රතිඵල ලාභයක් නොතබුණත් රටට ප්‍රතිලාභයක් වේවා. समस्त मिनिसुंड प्रतिलाभयक् वेवा एत्तेक अपे समस्त लंकावे तीन ये गौरवनीयत्वे ये वटिनाकम वेडि वेन्न दायकत्वयक् लभेवा किया निसा तमयि मन देवल मे देवल अत्रम सनाहन करन्ने